තණුවකින් හෝ උස් බිමකින් පහතට වැටෙන දිය ධාරාවක් දිය ඇල්ලක් ලෙස සලකනු ලබනවා මේ වන විට ලංකාවෙන් හඳුනාගෙන ඇති දිය ඇලි සංඛ්‍යාව 272ක් අතිශය සුන්දර මෙම දිය ඇලි වලින් බහුතරයක්ම මිනිස් ජීවිත බිලි ගන්නා ස්ථාන බවටයි ප්‍රකටව පවතින්නේ ඒ গুপ্ত ස්වභාවයක්ද ඊට ආදේශ කරමිනුයි කෙසේ වෙතත් දිය ඇලි ආශ්‍රිතව බිලි ගැනීම වාර්තා වීමට සැඟවුණු තත්වයක් බලපාන බවයි පරිේශකයන් පවසන්නේ මේ විද්‍යාත්මකව තහවුරු කරන එම අනාවරණයයි දිය ඇලි පාමුලදී පුද්ගලයන් අනතුරට පත්වීම බහුලව වාර්තා වන අතර ඇතැම් දිය ඇලි බිලිගත් පුද්ගලයන් සංඛ්‍යාව 100කට අධිකයි ලංකාවේ සුප්‍රකට බෝපත් ඇල්ලද එහි පෙරමුණේ පසුවනවා මේ පිළිබඳ පැහැදිලි කරන පරිේශකයන් පවසන්නේ සාමාන්‍ය ජලයට වඩා දිය ඇල්ලක් පාමුල ජලය වෙනස් වීම මෙම සැඟවුණු අවදානම මතු කරන බවයි සාමාන්‍ය ජලයට වඩා දිය ඇල්ලක් පාමුල ජලය අඩු ඝනත්වයකින් යුක්ත වෙනවා දිය ඇල්ලක ජලය ඉහළ සිට පහළට පතිත වීමේදී වැඩි කාලයක් වාතයේ පවතින අතර එම ජලයේ වායු බුබුලු අඩංගු වන බවයි පරිේශකයන් පවසන්නේ එම තත්වය මතයි දිය ඇල්ලක් පාමුල ජලයේ ඝනත්වය අඩු වන්නේ සාමාන්‍ය ජලයට ඇද වැටෙන අයකු මද වේලාවක් පාවෙමින් පැවතියද දිය ඇල්ලක් ආශ්‍රිතව එම තත්වය වෙනස් වනු ලබනවා එහිදී වායු බුබුළු මුසු ජලයට පතිත වන ඕනෑම අයකු ක්ෂණිකව ගිලී යන බවයි පරිේශකයන් පෙන්වා දෙන්නේ ඝනත්වය අඩු ජලය තුල පිහිනීමට නොහැකි බැවින් අනතුරට පත්වන්නකු තවත් පතුලට ඇදී යන බවද මෙම අනාවරණයේ සඳහන් ඒ අනුව ලංකාවේ දිය ඇලි තුල බිලි ගැනීම ලෙස හඳුන්වන ක්‍රියාවලියට මෙම තත්වය බලපාන බවද ඔවුන් සඳහන් කළා එබැවින් කුඩා දරුවන් පමණක් නොව පළපුරුදු පිහිනුම් කරුවෙකු පවා දිය ඇලි පාමුල වායු බුබුළු මුසු ජලයට පිවිසීම නොකළ යුතුය වෙනවා මේ අතර දිය ඇලි පාමුල වඩාත් මාරාන්තික වීමට තවත් හේතුවක් බලපාන බවයි පරිේශකයන් පවසන්නේ දිය ඇලි පාමුල ගල් පරතුල කුඩා සිදුරු අතරින් අධික වේගයෙන් ජලය ගලා යාමද මෙම බිලි ගැනීම වර්ධනය වීමට හේතුවක් වෙනවා ඝනත්වය අඩු ජලයේ පතුලට ඇදී යන පුද්ගලයන් මෙම ගල්පර සිදුරු තුල සිරවීම ඊට හේතුවයි ඒ වෙත ඇදී යන පුද්ගලයන්ට යලි පැමිණීමට නොහැකි වන අතර එම ජලයේ ආකර්ෂණයක් පවතින බවයි පරිේශකයන් පවසන්නේ දිය ඇල්ලක ගිලෙන පුද්ගලයන්ගේ සිරුරු යලි දිනක් තුල මතු වීමද මෙහි විශේෂත්වයක් වෙනවා මියගිය පුද්ගලයාගේ සිරුරේ වායුන් පිරීමෙන් ජලයට වඩා සිරුරේ ඝනත්වය ඉහළ යාම එම තත්වයට හේතුවයි ඒ අනුව ලංකාවේ දිය ඇලි ආශ්‍රිතව කිසිදු গুপ্ত තත්වයක් නොපවතින බවයි පරිේශකයන් පවසන්නේ දිය ඇලි පාමුල වායු බුබුළු මුසු ජලය මෙම গুপ্ত තත්වය නිර්මාණය කරන බවද ඔවුන් පෙන්වා දෙනවා දිය ඇලි පාමුල අනතුරට ලක්වන්නන් බහුතරයක් මත්පැන් පානය කර සිටි පුද්ගලයන් වීමද හඳුනාගෙන තිබෙනවා එම පුද්ගලයන් වඩාත් පහසුවෙන් අනතුරට පත්වන බවයි හෙළිව ඇත්තේ ඒ අනුව මිනිසාගේ නොසැලකිල්ල සහ අනවබෝධය මෙම අවදානමට හේතුව බවයි තහවුරු කර ඇත්තේ ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න